සාදරෙන් පිළිගන්නු ටෙක්නිකල් ඇඩෙන්ටිෆයිඩ් නාලිකාවත් එක්ක හැමදෙනාම. ඉතින් අද කියන වීඩියෝ එක තමයි ඇප්ලිකේෂන් එකක් සම්බන්ධයෙන්, එමන් නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ශ්‍රී ලංකාවේ හදපු මේ කොවිඩ් 19 තියෙන තත්ත්වෙත් එක්ක ඒකේ තියෙන හරිම විස්තරයක් ගන්න පුළුවන් විදිහට දැනගන්න පුළුවන් ඇප් එකක් ගැන. ඔයගොල්ලෝ දන්නව දැන්නමත් ගොඩක් ඇප් තියෙනවා මේ වගේ. ඒ වගේම වෙබ්සයිට් උත් තියෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එකෙන් අපි කියන රටේ තත්ත්වෙතරනේ අපේ ඉන්න පැත්තෙත් කොතර කොරෝනා අවදානම් තියෙනවද, මතෙන් කොවිඩ් 19 වගේ පැතිරිලාද කියන එක සම්බන්ධයෙන් හරි විස්තරයක් දැනගන්න පුළුවන්. ඉතින් බලන්නට මෙන්න මේ විදිහට ප්ලේ ස්ටෝර් එකට ගියාට පස්සේ ඔයා මෙතන උඩින් සර්ච් කරගන්න ඕනේ. මේ ඇප්ලිකේෂන් එකේ නම, මම මේ ඇප්ලිකේෂන් එකේ නම දාන්නම් ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ, එහෙම නැත්නම් ඔයාලට දාන්නම් සාමාන්‍ය විදිහටම ලින්ක් එක දාන්න. එතකොට ඔයාලට ඒක දැක්කන්න පුළුවන්. Android phone එකක නම් Play Store හරහා, මෙන්නත් වගේම iOS phone එකක නම් App Store හරහා යන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් එක තමයි සුවපෙත්ත කියන ඇප්ලිකේෂන් එක. මෙන්න මේ වගේ ලෝගෝ එකක් තියෙන්නේ. fake apps වලට වැටෙන්න එපා. මේ විදිහට මම කල්තියම ඩවුන්ලෝඩ් කරගත්ත ඇප්ලිකේෂන් එක නම් තියෙනවා. ඉතින් මෙතනදී මම ඔයගලන්ට ඇප්ලිකේෂන් එක ගැන විස්තරයක් කියන්න හැබැයි ඇප්ලිකේෂන් එක දැන් 10 ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒ වගේම මේකේ රේටින්ග්ස් උතුම්ම ඇත්තරම තත්ත්වයක තියෙන උතුම් ගක් හොඳයි. බඩ්ඩිස්ස බැලුවොත් වර්ෂන් එක නම් 2.5 වඩා වැඩයි. කියන්නේ සාමාන්‍යයෙන් අපිට 2.5 කියන්නේ කියන්නේ ගොඩාම පරණ ෆෝන් එකක් ගත්තොත් 2000 අපිට වර්ෂය තීරණය කරන්න බැරුණා. තුඟක්ම පරණ ෆෝන් එකකුණත් මේ ඇප්ලිකේෂන් එක රන් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි මේ විදිහට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයගලන්ට ඇප්ලිකේෂන් එකට ඕපන් වුණාට පස්සේ යන්න පුළුවන්. ඉතින් කොවිඩ් දත්ත ලබා ගැනීමින් පවතී කියලා ලෝඩ් වෙනව වෙනම. ඒ කියන්නේ ලයිව් මේ වෙනකොට ඔයාගේ පැත්තේ තියෙන තත්ත්වය කොහොමද, ආරක්ෂිත කලාපයක්ද, අවදානම් කලාපයක්ද, අවදානින් ඉන්න ඕන කලාපයක්ද කියන එකත් මේ අපි ඔක්කොම පෙන්වනවා. කනෙක්ෂන් ටිකක් ස්ලෝ හින්දා ඩීටේල්ස් එක ටිකක් පරක් වෙනවා. ඒක ගණන් ගන්න එපා. ඔයාගේ කනෙක්ෂන් හුඟක් හොඳයි නම් මේ වෙනකොටත් ඔයාගේ ඩීටේල්ස් ටික ඇවිල්ලා මේ වගේයක් තියෙනවා. අපිට මේක ලයිව් කිව්වට විනාඩියකට දෙකකට අපි කියන ඒගොල්ලෝ මේ ලාම් වාර්තා කරලා ඇප් එකට ගොඩක් විනාඩි 10කට විතර බසිනවා. මේක මම දැන් වාර්තා කරන්නේ. මෙතන ආරක්ෂිත කලාපයේ කියන අපේ පැත්ත නම් තියන්නේ එනම් අවුලක් නෑ. ඉතින් ඕලන් පැත්තේ අනිවාර්යෙන් බලන්න මතක ඇතුව ඔය අයින් අවදානම් කලාපයකද ආරක්ෂිත කලාපයක කියලා. මේක තමයි පෙන්වන්නේ නේද. ස්ථානය වෙනස් කිරීමට මෙන්න මේ අයිකන් එක ක්ලික් කරන් ප්ලේ කරන අපි තැන ලොකේට් කරලා වෙනම අපිට වෙන තැනක් ක්ලික් කරලා ඩීටේල්ස් ගන්න බැයිද කොයි දින බලන්න. මට මතක හැටියට මේක ලොකේට් කරන තැන විතරයි. ඔව් අපි ඉන්න තැන විතරයි මේක ඩීටේල්ස් පෙන්වන්නේ. අපිට මේක වෙනම ලොකේට් කරලා ගන්න බෑ. ඉතින් ඔයා ඉන්න තැන අනුව ළඟම තියෙන හොස්පිටල් එක මෙන්න මේ විදිහට ඊතලයක් තියෙන මෙන්න මේක මම ක්ලික් කරේ. මේ ක්ලික් කරාට පස්සේ එහා පැත්තට ගියාම ස්ථානීය විස්තරය ගැන ඔයා ඉන්න තැන විස්තර ලබා ගන්න පුළුවන්. මේ දින මං ඉන්න තැන රාලාත දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරී ඒ පැත්තත් තියෙන ඔක්කොම ටික රෝහල් තොරතුරු පෙන්වන්න කිලෝමීටර 1.59ක් දුරින් බාන්දුර හොස්පිටල් එකේ තියෙනවා. ටයිප් ඒ කියන එක තමයි තියෙන්නේ නම් දිශා ලබා ගන්න බලා ගන්න පුළුවන්. ෆාමසි තොරතුරු ළඟම ලියාපදිංචි ෆාමසි, ඒ කියන්නේ ප්‍රයිවට් නැතුව සාමාන්‍යයෙන් අපි ලියාපදිංචි කරන ෆාමසියක් තියෙනවා නම් බණ්ඩාරක මොසුසල කියලා තියෙන එක. ඉතින් මේ ඔක්කොම ඩීටේල්ස් තමයි තියෙන්නේ අපේ ඇප් එකෙන් ගන්න පුළුවන් ඩීටේල්ස් ටික තියෙන්නේ. මේ විදිහට අපි බැලුවොත් ඇප් එක හුඟක් හොඳට වැඩ කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට නොටිෆිකේෂන්ස් බලා ගන්න පුළුවන්. දැන්ට නොටිෆිකේෂන්ස් දෙකක් දෙනවා. ඒගොල්ලෝ ෆෝම ඩවුන්ලෝඩ් කරගත්තම එකක් වෙල්කම් ටු පෙත කියලා, අනිත් එක ඉතින් ඇප් එකට ආපුවට පස්සේ දින එක. මෙතනදී
දැනට අපේ ශ්‍රී ලංකාව ඇතුලේ වාර්තා වෙලා තියෙන කොරෝනා එහෙම නැත්නම් COVID-19 තත්ත්වය කියලා ගමු. එතකොට වයස 5ට වැඩි කට්ටිය සහ වයස සීමාව 60ක් වෙනකම්ම මේ විදිහට ඕගලන්ට බලා ගන්න පුළුවන්. දැනට පිරිමැය කීයද ගැහැණුමැය කීයද කියලා දිනපතා අවුරු ගණන කීයද කියලා ඔයාට මේක බලා ගන්න පුළුවන්. මේකේ ඩේටා සර්ච් එක දින මෙතනින්ද මේ ඩීටේල්ස් අරන් තින්නේ. ඉතින් මේ ඇප් එක ගැන මට සම්පූර්ණ විස්තරයක් කරන්න තියෙන මෙන්න මෙච්චරයි. ඉතින් මේ ටික තව අපිට ළඟම තියෙන ඇම්බියුලන්ස් එකක කතා කරන්න පුළුවන්. ඒකද වෙපු විශේෂත්වයක්. මේ තින්නේ සාමාන්‍යයෙන් දින අපිට ඊට පස්සේ මේ විදිහට ඔයාලන්ට කතා කරන්න පුළුවන්. දැනට මේක තමයි තියෙන්නේ. ෆ්‍රෙන්ඩ්ස් තව දෙයක් තියෙනවා. මට ඒක කියන්න අමතක වුණා. මං හිතුව ඇත්තම නැති වෙයි කියලා මේකේ. මං කිව්ව කලින්ම ඩීඒ එකේ ලොකේට් කරන්න බැරි වෙයි කියලා. නෑ එහෙම නෙමෙයි. මේකේ තියෙන්නේ ස්ථානීය තැන වෙනස් කරගන්න ඕන. අපි හිතමු මෙතන අපි මීට වඩාත් වෙනස් තැනක් ගමුකෝ. මැත් එක තව ටිකක් පොඩි කරලා මේ විදිහට බැලුවොත් පේනවා දැන් කිහිපයක්. මෙතන දැනට තම ඩීටේල්ස් වැඩිලා නැහැ. ඉතින් මේ ඇප් එක වැඩ කරන විදිහ ඔයගලන්ට සාමාන්‍යයෙන් මම කිව්වොත් මේ ඇප් එක අපි ඉන්න තැන සහ අපිට ඕන තැන ක්ලික් කරලා ඒ ඉන්න තැන සහ අපි ඉන්න තැන ඩීටේල්ස් ලබා ගන්න පුළුවන්. විසින් ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම අපි ක්ලික් කරන තැන අපි කියන්නේ අපි ටැප් කරන් හිටියම අන්නේ තැන අපි හිතමු නිකන් අපි ක්ලික් කරා අපි ඉන්න පාන්දර ප්‍රදේශේ නම් යාපනය කියන ක්ලික් කරාම අපි යාපනයට හිට යන්න දිනවනම් අනිවාර්යෙන් එතන තියෙන ඔය යන්න ඉන්න තැන ඔක්කොම විස්තර වගේ බලා ගන්න පුළුවන්. එතන තියෙන ළඟම තියෙන හොස්පිටල් එක ෆාමසි එක ඒ වගේම ඒ බැද තියෙන ග්‍රාම නිලධාරි කලින් කිව්වා වගේ මෙන්න මේ ටික. ස්ථාන විස්තර ඉතින් මම මේ ක්ලික් කරලා තියෙන තැන ස්ථාන විස්තර තමයි මේ තියෙන්නේ. පලාතු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරි කියන තැන ඒ ඩීටේල්ස් ටික පෙන්නනවා. ඉතින් මම මෙතන මම කලින් තිබ්බ තැන ලොකේට් කරගන්නවා. නැත්තම් මල මැප් එකේ තියෙන තැන බැදලෙනවා. හරි ඉතින් මම හිතනවා මේ ඇප්ලිකේෂන් එක වැඩ කරන විදිහ ඔයගලන්ට සරල අදහසකින් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මම හිතනවා මේ වීඩියෝ එකේ ප්‍රශ්නයක් ඇති කියලා. මොකද මේ වීඩියෝ එකේ මම 100%ක් සම්පූර්ණයෙන් පැහැදිලි කරේ නැහැ. ඒ කියන්නේ ඒක තැනක්. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. මේ වීඩියෝ වැලුවට ස්තුතියි. වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්න, හැබැයි දින බෙල් icon එක ක්ලික් කරන්න, comment section එකේ වීඩියෝ සම්බන්ධයෙන් මොන හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒත් එක්ක වීඩියෝ එක හොඳ නැලක සහ channel එක ගමාරි හිතෙන කියලා අනිවාර්යෙන් comment කරන්න යන්න. අපි ඒකට reply කරන්න පුළුවන් විදිහට. දැනට එහෙනම් අපි සමු ගන්න ස්තුතියි වීඩියෝ එක බැලුවටත්. වීඩියෝ එක ලයික් කරන්න අමතක නොකර. ඉතින් මම හිතනවා මේ ඇප්ලිකේෂන් එකෙන් ඔයගොල්ලෝ මොන හරි විස්තරයක් ගන්න ඇති කියලා. දැනට නම් අපිට පෙන්වන්නේ මේක අවදානම් කලාපෙන් මේ විදිහට රතු පාටිනුත් අනිත් ටික ලාකොළ පාටින් සමයි සාමාන්‍යයෙන් තියෙන වැද්ද. අපිට ඉතින් ඔයගොල්ලන්ට මේ මැප් එකෙන් ගොඩක් විස්තරයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් කිරීතන කටේදී ෂෙයා කරන්න මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා.